ගෝයා අපි අද මොනවයි කතා කරන මාර්තුකාව පටන් ගන්නකොටම නාගත්තා දිගි මහත්තයෝ මාර්තුකාව නෙවෙයි මාතෘකාව දිගි මහත්තයෝ පේන්නකො දැන් දිගි මහත්තයෝ පිටරට නම් ඒ මිනිස්සු අවුරුදු 80 90 ගියත් උපාධිය ගන්නවා ඒක ලැජ්ජාවක් නෙමෙයි මං කියන්නේ හොඳම වැඩේ දිගි මහතා ගෙදරට ගුරුවරයෙක් ගෙනලා හොඳට සිංහල ඉගෙන ගන්න. පාලියෝ උඹේ කතාව හරියටම හරි. දිගි මහත්තයා දැනගන්න මේක අපේ මාතෘභූමිය. භාෂාව ගැන හොඳ දැනීමක් තියෙන්න ඕනේ. කවුරු හරි ප්‍රශ්නයක් අහනකොට දිගි මහතා කිව්වොත් මම දන්නේ නැහැ කියලා. මාර සෞත්වනේ. මේ 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 සුග පන්දිතේ කෙනෙක් කතා අහගන්නානේ. හැමෝටම රටේ රජවරු වෙන්න බෑ. රටවැසියෝ තින්න ඕනේ. අන්නේ වගේ රටක රටවැසියෙක් මම අද අපි කතා කරමු කටාර් ප්‍රශ්නේ ගැන ආපෝ ඌව ගැන කතා කරන්න එපා ඌක ගැන කවුරුරේ හාගෙන හිටියා නම් අන්තර්ජාතික කුමන්ත්‍රණකාරයෙක් කියලා කියයි හරි අපි අද කතා කරමු බැඳුම් කරේ ගැන මේ 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 බැඳුම් කරේ ගැන කතා කරන්න ඕනේ නැහැ ඒකට කොමිසමක් පත් කරලානේ තියෙන්නේ ඒගොල්ලෝ ඒක බලාගනින් අපි කතා කරමු ගැන අපේ රටේ ප්‍රශ්නේ ගැන නියඟය ගැන අධිවේග මාර්ග ගැන වරාය ගැන ඈ එතකොට ගියාම හයිබ්‍රිඩ් උසාවි ගැන ඈ ඒවට තමයි පාලියෝ කවුන්සලයක් තියෙන්නේ ඒක නෙවෙයි අද අපි තාගේ බෙල්ල කරකවලාද කීයක් හරි හොයාගන්න දාන්න පහ දාන්න ඈ ලොකුනේ තේකබ් බොන්න කඩයක් එහෙම නැද්ද මේ ළඟපාත? ලොකුන්නේ? ඔව් ඔව්. අන්න ඔහෙට මොනවද කියනවා? නෑ නෑ මන් නෙවෙයි මේ ඉන්නේ අපේ ලොකුන්නේ. මේ ආතයෝ තේකක් බොන්න ඔහෙලට අපේ ගමේ ලොකු කඩයක් තියෙනවා. ඒක කෝපි කඩේ. මේ අපි තේකක් බොන්න විදිය නැතුව කල්පනා කර කර හිටියේ අම්මෝ ඒ වෙනකොට තමයි දෙයියෝ දුන්නා වගේ මහත්තු මෙතෙන් දෙවෙනේ. යමු යමු යමු. අපි මේ මහතුරුන්ගේ බුද්ධිය පරීක්ෂා කරන්න පොඩි ප්‍රශ්නයක් දෙකක් අහන්න. ඊට පස්සේ තේක නෙමෙයි ලොකු හෝටලයකින් රජ ගෑමක් වුණත් කන්න පුළුවන්. මේ මාත්‍යෝ ඔව් මේ අපේ ගමේ ඉන්න බක පඬිත සුගතා. එයාගේ ගෝලයා තමයි මේ ඉන්නේ. හැබැයි ඕන ප්‍රශ්නයක් අහන්න උත්තර දෙන්නේ මං. මොකද අපි ගිය සුමානේ ගිහිල්ලාම නෙමේ අර පිටරට ගියානේ. කොහෙද? ජිනීවා ගියානේ. ඔයාලා FM channel අහනවද? ගුවන් විදුලිය, ගුවන් විදුලිය. අර මේ කරන්ට් එකෙන් වැඩ කරන්නේ. අයියෝ, රේඩියෝ එක, රේඩියෝ එක, සින්දු අහන එක. ආපච්චියේ બોලේ ඔය කියන්නේ වැල්ලස් එක, වැල්ලස් එක. උදේ නැගිට්ට වෙලාවෙ ඉඳලා මහත්තයෝ රෑනින්දට යනකම් අපි අහන්නේ වැල්ලස් එක. ඕක ප්‍රශ්නයක් කියන්නේ. මෙන්න පළවෙනි ප්‍රශ්නය. ගුවන් විදුලියේ පියා යන විරුදාවලිය ලත් පුද්ගලයා කවුද? හැබැයි හම්බෙන්නේ තප්පර 15යි. ආ කියන්න බලන්න. පියා. ඔව්. පියා කියන්නේ තාත්තනේ. තාත්තා මගේ සර්නේරිස්. කුරුංගොයියා. යසුමානේ ග්‍රාම සේවක මහත්තයාගේ නැති වෙච්ච ගුවන් විදුලිය හොයාගත්තේ අංජනම බලලා අපේ කුරුංගොයියා. වැරදි 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 උත්තරේ වැරදි ඔයාලගේ දැනුම බිඳුවයිනේ අපි කඩේට යමු ඈ එහෙදි මං කියන්නම් හරි උත්තරේ මොකක්ද කියලා ඈ අපි යමු යා යා අපි යමු අපි යමු අපි යමු අපි යමු නගින 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 කොයි අදේ මේ වස ලැජ්ජාව ක්‍රිකට් මැච් එකක් දෙපාරක් පෙරදුනායි කියලා තේරුම් ගමිටුව අයින් වුණ එකේ එහෙම වෙන්න බෑ අපිට. අපි දුවලා ගිල්ල කොහොම හරි මේ වෙදී අල්ලගමු. යා යා පාලියා ඕ ආවිදේ මෙන්න සින්දු. හැබැයි ඉතින් ආයේ මේ වගේ සින්දු කවදා කියවේ විදිහ දෙයියෝ තමයි දන්නේ. කැමති
දැන්ඉන්න සමහර සිංදු තියෙන කොට ජංගලානේ හරියට කැපිච්ච පන්ෝ වගේ. අයිති සිංදු කියනකොට අපිට ඇඬෙනවා. දැන්ඉන්න ඔය සමහර ගායකයෝ සිංදු කියනකොට උන් අඬනවා, අපි අහනවා. ඒ කාලේ සිංදු මොන තරම් ලස්සනද. ඒ වගේමයි කවි, තේරවිලි, විරිදු, ජන කවි, ඔරු කවි, පාරු කවි, ගොයන් කවි, මොන තරම් සුන්දර දේවල්ද ඒ කාලේ තිබුණි. කිරි හොඳා පුතේ, උඹටත් පුළුවන්නේ ලස්සනට කවි කියන්න. කියහන්කො බලන්න මට ඇහෙන්න ලස්සන කවියක්. මං ආව යකෙක් ගිලින්න තරම් බඩගින්නේ. දැන් කියහන්කො මුන්නට කවි. ආහාවිනේ, මොන හරි කණ්ඩ ඉස්සෙල්ල එහෙනම් කවියක් කියලා මිමුකෝ. දෙන්නම් ඇඬෙන්න. ඉරපායයිර මුදුනට එන්තේපා සඳපායත් සඳ මුදුනට එන්තේපා පැදිදියට බොරදියක් හම්මා නැති අපට බඩගිනි වෙන්තේපා. හාමිනේ, හාමිනේ අඬනවද? ඇයිහමනි අඩන්න? මට මගේ අම්මා මතක් වුණා කිරියුද. කාපුතේ ඕන දෙයක් මට සල්ලි එපා. හරි, දාන්නකො මට එලෙක්ට්‍රික් තේකක්. ආමිනේ, වාහනයක් එනවා මේ පැත්තට වගේ එන්නේ. නැන්දේ, කවුදෝ කට්ටියක් මේ පැත්තට එනව වගේ. කවුද? ඔන්න එන කෙනෙක් එන්නේ නැතේ. ලස්සන සිින්දුවක් නැහැන්නේ ජෝති බල මහත්තයද තේරිකක් බුදුරාලි හාමිනේ සිංදු ආගෙන වගේ ඉන්නේ ජෝතිපාලගේ. මල්ලි කාලා ඉන්න හිරවේ. කස්සාවක් ගේම කරන්නේ මේ අපේ ගමේ ඉස්කෝලේ හාමිනේ. ඇයි අහන්නේ? ඇත්තද? එහෙනම් අපි පොඩි ප්‍රශ්න වගයක් අහන්න උත්තර දෙන්න පුළුවන්ද? මේ ළමයි මේ ගමට ආයේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන කරද? එහෙම නෙමෙයි, ඉස්කෝලේ හාමිනේ කෙනෙක්නේ. ඉතින් ලොකු දැනුගත්කමක් තියෙනවනේ. ඒකයි ඇහුවේ. දැන් එතකොට මහත්තයලා අහන ප්‍රශ්නවලට අපිට උත්තර නොදී ඉන්න පුළුවන්ද? ඔව්. ඔය කෝටිපති නඩුවලට ගියාම කියන්නේ මම උත්තර දෙන්නේ නැහැ කියලානේ. කැමති නම් උත්තර නොදී ඉන්න පුළුවන්. අහන්නකො බලන්න. මේ කඩේ ඇරපු දා ඉඳලා මේ වගේ ප්‍රශ්න අහන මාතෘ ටික මේ ගමට ආවමයි. මුදලන්න ඕන කියන බාන අහන රේඩියෝ චැනලේ මොකද්ද කියලා. උදේ ඉඳලා රෑ වෙනකන් අපේ කඩේ නම් දාන්නේ වාතේ ෆෙන් තමයි. වාතේ ෆෙන්. වාතේ ෆෙන්. මේ මිස් මොකක්ද අහන්නේ? ඔව්, වාත් අහන්නේ වාතේ ෆෙන්. දැන් මේ මහත්ය මොකක්ද අහන්නේ? මහ පළවෙනිට වාත් අහන්නේ වාතේ ෆෙන් තමයි. ඔබලා ජයග්‍රහණය කරනවා. ඔබලා මේ මොහොතේදීම ඔබ තිදෙනාම රුපියල් 45,000ක මුදලක් ජයග්‍රහණය කරනවා. නංගි මුදල් ටික දෙන්නකෝ.
මේක අපේ හාමිනේට. බොහොම ස්තුතියි. මේක ඔයාට. බොහොම ස්තුතියි. මේක ඔයාගේ 15000. බුදු අම්මෝ 15000. නෝනා මේක මට ගන්නම ගන්නද? ඔව් ඔයාටම තමයි. හාමිනේ මේක හීනියක් නම් මාව හැරවන්න එපා. මේ අනුරුද්ධ කැමරා මෙතන අරගන්නකෝ. මොන කරන්න? දැන් අපි පොඩි වොයිස් කට් එකක් ගන්නවා. මහත්තයෝ ඉතල මගෙන් අහන්න. මං මහත්තයලට ඕන විදිහට මහපලයට උත්තර දෙන්න. මේ අප්පච්චි මොලේ මේ අපේ මහත්තයෙක් ඉන්නේ ඈ. මේ මහත්තයෝ ඔන්න අපි මේ පුරස්නෙට උත්තරේ හොයාගෙන ආවා. හරියේ? ආ මේ අපිට කොමිසමක් ඕනේ. කිරියද? ඔව් 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 ඔව්. ඇයි ඇයි? අදට තරඟ ඉවරයි. ආයේ වෙන දවසක. ඈ මේ 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 අපිට දී වාදේ තමයි. ඔව්. අයියෝ මේ වාතය කියනට මේ වැඩේ කරගන්න චුටක හැඩ වෙලා ඉන්නකො. ඔයත් කරනවා කියලා මාත්ට චුටක හැඩ වෙනකො. මේ මේ ඔයාලා වෙන දවසක අපි ආයේ දවසක එනවා. ආ එහෙනම් ගමන් නැහැ. දැන් ඔය තුන් දෙනා අපි සිග්නල් එකක් දීපුවම අත් දෙක උස්සලා ඔය සල්ලි පෙන්නලා හොඳට hina වෙලා කියන්න අපි අහන්නේ වාත FM කියලා. හරිද? ඇක්ෂන්! අපි අහන්නේ වාත FM. තමයි. සිරා. ඈ. උඹට ආරංචිද ඊයේ වෙලා තියෙන වැඩේ? ආමිනේටයි කිරි හොඳටයි ගීතනකටයි ස්විප් එකක් ඇදුනා වගේලු. සිරා. ඔය ඒ කාලේ අපේ අම්මලා තාත්තලා රේඩියෝ ඇහුවේ ආණ්ඩුවට සල්ලි ගෙවලා ලයිසන් එකක් අරගෙන. ඒක දැන් කන පිට පෙරලිලා. දැන් අපි රේඩියෝ එක අහනවට ඒගොල්ලෝ අපිට සල්ලි ගෙවනවා. තරංගි සිරා තරංගි. හැමෝටම ඕනේ අංක 1 වෙන්න. සෝමේ. අපි පොඩි කාලේ මට මතකයි හොඳට අපි මහ ගෙදරට ගමේ මිනිස්සු එනවා හුළු අතු පත්තු කරගෙන. රේඩියෝ කියන නාට්‍ය අහන්න. ෂා. කොයිතරම් සුන්දරද. සිරා. අපි රේඩියෝ එකට මොනතරම් ආදරය කරාද? රේඩියෝ එකෙන් මොනතරම් දැනීමක් අපිට ලැබුණාද? හේුණාට අද සමහර ගෑනෝ මහ රාත්‍රියේ ටෙලිෆෝන් කරනවා රේඩියෝ එකට තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න කියන්න. හැබැයි ඒක මුළු රටටම ඇහෙනවා. ඕන් ඕක තමයි මං අපේ ගෙදරට රේඩියෝ එකක් නුගෙන. සිරා. කමල දුවන්ගෙන මේ පැත්තට මොකක් හරි කරදරයක් දන්නේ? සිරි සිරි පොඩ්ඩක් ඉක්මනට එන්නකෝ මෙහාට. සිරි ඔව් මෙතන රුපියල් 800ක් තියෙනවා. ඔයා තවුමට ගිහින පොකට් රේඩියෝ එකක් අරගෙන එන්න. ලබන සුමානේ මේ මහත්තුරු ආයෙමත් ගමට එනවලු. වාත් FM කියලා කියන්න විතරයි තියෙන්නේ. දැන් මුළු ගමම රේඩියෝ අහනවා. ඒ ගමන වාතේ අපේ ගෙදරටත් ඇවිල්ලාද? මොනවද කමලා මේ කරන විකාර වැඩ? ඔයා දන්නේ තින් පොලෝ කොටන්න විතරයි. මේක සුයන්ඩයි කියාවක්. ඔයා අහන්නේ මොන රේඩියෝ නාලිකාවද කියලා ඇහුවම වාත් FM කියලා කියන්න විතරයි තියෙන්නේ. සල්ලි දෙනවා. 10000 15000 20000. ආ යන්න 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 ඉක්මනට ගින් අරන් එන්න. ආ යන්නකෝ. මේ සෝමේ ගෙදර ගෙදර හදිසියක් ඔව්. මං ඉක්මනට එනවා. මං ඉක්මනට එනවා. යන්න යන්න. ඉක්මනට යන්න. ඔය මායාවෙන් මිදෙන්න අපේ ගෑනුන්ට බෑ සිරා. ඔන්න ඔවට තමයි කියන්නේ පිරිසුදු ජලයේ දිහා බලාගෙන බොරදිය බොනවා කියලා. වලට් කොහොමද අපේ බෝඩ් එක? හවසර ලයිට් කාර්යය දැම්මට පස්සේ මේක තියෙයි තොට ළඟ තොරණ වගේ බබලි බබලි. නියමයි. අපි අහන්නේ වාතේ FM. වාතේ අපිට අපි වාතේට. මේ ඔයි මම කොහොම හරි කමලට කලින් සල්ලි දිනනවා. ඈ මේ මේ කොහොම හරි මේක මම හොඳට මතක තියාගන්න ඕනේ. වාතේ FM වාතේ FM වාතේ FM බැරි විලා හරි නයි FM කියවුනොත් මේ මේ යෝධියේ මේ අසරවාරේ නයි අරින්න එපා. හරියට මතක තියාගන්න වාතේ FM වාතේ FM වාතේ FM වාතේ FM වාතේ FM වාතේ FM. මේ කෝ අපිට දැන් රේඩියෝ එක. රේඩියෝ එකනේ. නෑ නෑ රේඩියෝ එකක් අවශ්‍ය නෑ මෙතනට. ප්‍රශ්නෙට උත්තරේ දීපු ගමන් සල්ලි ගලාගෙන එන්නේ කුකුළු ගඟේ වාන්දර බැරියා වගේ. වාතේ FM වාතේ FM
මේ සුගා නැතර පිට බලන්නකො දැන් ළඟ ළඟම එනව ඇති ඈ කෝ නෑනේ ආ ආල අයිනේ යකඩ වේවකද මේ රෙඩි එකක් ගැ මේක ට්‍රංක වෙච්චිය මේ සහගන්න දෙපසුකෝ මේක මේ සිල්වර් මහත්තයා බනහන රෙඩි එක මම හොරෙන් අරන් ආවේ හොරෙන්ද ගෙනාවේ නේ ආ ගෑණි හම්බුනට පස්සේ කියලා මේක තියෙනවා ආ ආ මේ ඔහෙම ඔබ මේ පැත්තේ මාත්නේ FM කකාක දාවි මෙන්න රේඩියෝ මෙන්න රේඩියෝ පොඩි උනාට මරු සින්දු යන්නේ හා ආ ආ දැන් සන්තෝෂද ඈ සතුට දෝරි ගලන්න සන්තෝසයි එයි එයි දැන් ළඟම ඇවිල්ලා ඇති වාතේ වාතේ ඇවිල්ලා ගියායින් පස්සේ තමයි මගේ හිතට නිදහසක් දැනෙන්නේ මයිලට් කලින් මමයි වාතේ ගැන මතක් කරලා සල්ලි දිනන්නේ මොකද මං අපි මේ ගමේ මිනිසුන්ට වෙලා තියෙන්නේ බින්දට නාන්න යන්නේ රේඩියෝ කරේ තියාගෙන එයාසි මං දැක්ක මෙන්න මෙහෙම මේ වයර් කෑලි ඉල්ලගෙන මේ පොරොප්පෑම වගේ මොනවද කනේ ගහගෙන එදා අර වාතේ FM නාලිකාව ඇවිල්ලා අපිට සල්ලි බෙදුවනේ පුතේ ගමේ හැමෝම බලාගෙන ඉන්නේ ඒගොල්ලෝ ආපහු එනකම් ඒගොල්ලෝ ඉන්නවයි කියලා කිව්වනේ ආයි ඔව් කුඹුරු ටික නිකාම්ම පාළු වෙලා යනවා පොල් ගහකට නැග්ග ගන්න මිනිහෙක් නැහැ කුඩු ගහපුයන් වගේ ඔහෙ පාර දිහා බලාගෙන ඉන්නවා වාතේ එනකම් හාමිනේ ආවා 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 කටින් කටින් එන්නේ නෝනා නෝනා මෙන්න කඩේ ශමති දෙයක් කන්න විල ගෙවන්නේ හබේ හාමිනේ එහෙම නිකන් කන්න බෑනේ නෝනල මහත්තුරු ළඟ සල්ලි දීන බව අපි දන්නවා. ඒ උනාට මේක අපේ ගම අපි දන්නවා නේද නී මහත්තු ආගන්තුක සත්කාරය කියන්නේ මොකද්ද කියලා. නෝනා ඕන දෙයක් අන්න ඕන දෙයක් අන්න. මේ මේක තමයි අපේ ජීවිතේ. සින්දු රේඩියෝ එක. ආ. හාමිනේ දැන් තමයි විවේකයක් ලැබුණේ. ඉතින් පාන්දර 4 ඉඳන්ම රේඩියෝ අහනවානේ. ආ ඔහේ අහන්නේ පාන්දර 4 ඉඳලා මං එහෙමද මම නිදි මරාගෙන රෑ එළි වෙනකන් අහනවා පේනවනේ අපේ මිනිස්සු හරියට වාමන රූපයක් හරිය තියාගත්තා වගේ රේඩියෝ එකක් හරේ උදේ ඉන්න රෑ වෙනකන් රේඩියෝ අහනවා නිදාගන්නේ ලිකොට්ටේට රේඩියෝ එක තියාගෙන අපිට ඉතාමත් සතුටුයි මොකද මේ ගුවන් විදුලියේ හොඳ වැඩසටහනක් යනවා අහින්න බැරි දේවලුත් යනවා අපි නිතරම පුරුදු වෙන්න ඕනේ අපේ ජීවිතේට ගුණාත්මක දේවල් එකතු කරගන්න. ඒ කතාව නම් සම්පූර්ණ ඇත්ත. අපි රේඩියෝ කියන හොඳ දේවල් අපේ හිතේ තියාගෙන නරක දේවල් මේ කණෙන් එළියට විසි කරන්න ඕනේ. රේඩියෝ අහන්නත් ඕන. ඒ වගේම පතපත කියවන්නත් ඕන. ඒ වගේම වරසාගතවට අහුන්කම් දෙන්නත් ඕන. හොඳ ගීත අහන්නත් ඕන. ඔන්න වටේ ගහලා ගහලා නියම පිල්ලට ආවා. මේ ඊට පස්සේ ආයි මොන ඇප්පෙන් එකද අහන්නේ කියලා පාල මොකක්ද අහන්නේ අපි අහන්නේ වාතේ හරිනේ නෝනේ එක ප්‍රශ්නයක් හරි අහන්නකෝ මොකද ඉතින් මේ නෝනලා ප්‍රශ්න අහන්නේ නැතුව අපිට පැනලා උත්තර දෙන්න බෑනේ වියහියෙන් පියවන්නේ මේ අපේ හාමිනේනේ අපි මේ ගමේ උදවිය ගැන ගොඩාක් ආඩම්බර වෙනවා sannivedanaye පිළිබඳවත් ලොකු උනන්දුවක් දක්වනවා ආගන්තුක සත්කාරත් ඉතාම ඉහළයි වාත වාත ඇයි කාටරි බඩේ අමාරුවක්ද නෑ 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 වාතහන්න වාතහන්න සමහර අයගේ අnder දෙමළ නම් අපිට තේරෙන්නේ අපි කරගෙන යන සමීක්ෂණයට මේ ගමේ අයගේ හැස්රීම් රටාවන් අපි එකතු කරගන්නවා අපි විශ්වවිද්‍යාලෙන්
සමීක්ෂණයක් කරන්න එහා ගමට යන ගමන් තමයි මේ කට්ටිය අපි මෙහාට එක්කන් ආවේ. බොහොම ස්තුතියි. අයියෝ මේ වාතේ ෆ්‍රෙම් කට්ටිය නෙමෙයිද? අපෝ මගේ කෑම බිල. අනේ සිරි මගේ රුපියල් 800. අපි යමු. සිරා මෙන්න මේවට තමයි බං කියන්නේ හොඳ බිත්තර එළියට විසිකලා කුණු බිත්තර වලින් ඔම්ලට් දානවා කියලා. කොහොම පාල? ඇයිද? ආ මේ ඉන්නේ. අපිට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා සුනිවල් මහත්තයාගේ රේඩියෝ එක උසල කියලා. තමුන් දන්නවද? අර කතාවක් තියෙනවා උහුල්වර කරෙන්දෙනේ කියලා. මේ තියන්නේ බඩුත් එක්ක හොරු. දැන් තමුන්ට කූඩුව ඇතුළට වෙලා වාතේ FM අහන්න පුළුවන්. තේරුණා? අනේ සර්, අනේ සර්, අපිට වාතේ පාස්.